අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සතර වන් ඉදිරිමාන්න සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය ජනපතිට සහ අගමැතිට විමල්ගෙන් ප්‍රශංසා ශ්‍රී ලංකාව තුල අභ්‍යන්තර අධිපත්‍යවාදයක් ගොඩනැගිලා සචිත් කියයි වසර ගණනාවක් ජනතා අයිතියට පත් නොවු ඉබ්බාගමුව සතිපොළ පොහොර සහනාධාර ක්‍රම වේදේ සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මෙලෙස අදහස් පළ වුණා. 2030 වසර වන විට ලංකාවේ කාබනික පොහොර භාවිතය අවම වශයෙන් 90% ඉක්මවා ගිය ප්‍රමාණයක් දක්වා වැඩි කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන සකස් කරන්නටත් ඒ වගේම අවශ්‍ය වටපිටාව සකස් කරන්නටත් ඒ වගකීම කොමර්ෂල් පොහොර සමාගමට පැවරුණා. විශේෂ අවධානයක් ලංකාවේ මෙතෙක් මෙම කාබනික පොහොර පිළිබඳව ලක් වෙලා තිබුණේ නැහැ. පොහොර සානාධාර ක්‍රමවේදය සංශෝධනය කරන්නටත් කැබිනට් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමන් ඉදිරිපත් කළ යෝජනාවකටත් කැබිනට් අනුමැතිය ලැබිලා තිබෙනවා. ඒ යටතේදී සානාධාර පොහොර හැටියට ලංකාවේ දැනට ලබා දෙන මඩ පොහොර දැනට පවතින ක්‍රමවේද යටතේම ලබා දෙමින් හෙක්ටයාර් දෙකක උපරිමයකට යටත්ව කන්න දෙකක් සඳහා පොහොර ලබා දෙන්නට කටයුතු කරනවා. නමුත් වී නොවන අනිකුත් භෝග වගාවන් සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණය සීමා සහිතව ලබා දෙන්නම මිශ්‍ර භෝග වගාවන් සඳහා හෙක්ටයාර් 5ක උපරිමයකට යටත්ව පොහොර ලබා දෙන්නට තීන්දුව කොට තිබෙනවා. දුම්රිය මැදිරි 100ක් ලංකාවේ නිෂ්පාදනය කරන්නට අවශ්‍ය ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කරනවා. ලංකාවේ දැනට තිබෙන අවශ්‍යතාවයේ දුම්රිය මැදිරි 700ක අවශ්‍යතාවයක් තිබෙනවා. ඉදිරි වසර පහක කාලය තුලදී තවත් දුම්රිය මැදිරි 100ක අවශ්‍යතාවයක් මතුවන සමස්තයක් හැටියට දුම්රිය මැදිරි 800ක අවශ්‍යතාවයක් තිබෙනවා. මේ වසර තුලදී අලුතෙන් ශ්‍රී ලංකාවේ සමාගම් දුම්රිය මැදිරි 100කට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කළා අලුතෙන් දුම්රිය ධාවනයට එකතු කරලා තිබෙනවා. ඉදිරියේ තවත් දුම්රිය මැදිරි 160ක ප්‍රමාණයක් ඉන්දියාවෙන් ඇනුම් කොට තිබෙනවා. ශ්‍රී ලංකාව තුල අභ්‍යන්තර අධිරාජ්‍යවාදයක් ගොඩනැගී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ දිවුලපිටිය ප්‍රදේශයේදී මාධ්‍යවිත අදහස් පළ කරමින් විපක්ෂ නායක ජංගම සේවය දිවුලපිටිය කොටදිනියාව ප්‍රදේශයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. එහිදී විපක්ෂ නායකවරයා දියගම්පල බෝධිමළු විහාරයේ විහාරාධිපති පූජ්‍යපාද බලන්කොට ආර්යසාර නාහිමියන් දෙබැහැදක ආශිර්වාද ලබා ගත්තා. යහපත් රාජ්‍ය පාලනයක් උදෙසා තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ඒවායේ බලය අද පළුදු වෙලා. ඒ වගේම දේශපාලන දඩයම් අද රටක කරන සුපුරුදු ක්‍රියාවලියන් බවට පත් වෙලා. මාධ්‍ය නිදහසට තර්ජන එල්ල වෙනවා. සමාජ මාධ්‍ය ජාලාවලට නිර්දේ ලෙස පහර ගැසීම් සිදු වෙනවා. ඇඟිලි ගැසීම් සිදු වෙනවා. රටක් හැටියට අපි නැවතත් වරක් හිතන්නට ඕන රට තුල තිබෙන නිදහස අපි තහවුරු කරගෙන තිබෙනවා. ඔව් අපි සතුටු වෙනවා විදේශීය ආක්‍රමණික බලවේගවලට යටත් වුණු රටක් නොවේ ශ්‍රී ලංකාව. ඒ නිදහස අපි ලබා ගත්තා. නමුත් අද රට ඇතුළත අභ්‍යන්තර අධිරාජ්‍යවාදී බලවේගයක් නිර්මාණය වෙනවා. නිදහස සමරන මේ අවස්ථාව රට අභ්‍යන්තරේ සැබෑ දේශපාලන නිදහසක් තිබෙනවා. අපි හැමෝම දන්නවා මේ රටේ ත්‍රස්තවාදීන්ගෙන් රට මුදවා ගන්නා සටනේදී අපේ ෆීල්ඩ් මාෂල් තුමාගේ නායකත්වයේ 30 වසරක යුද සාපේ අවසන් කර ඒ නිදහසත් අපි ලබා ගන්නා. නමුත් අවසානයේ රටේ නිදහස කොච්චර පළුදු වෙලා තිබෙනවද කිව්වොත් රට වේරගත්තු ඒ නායකයාටත් සිද්ධ වුණා හිරගෙදර ජම්පර් එක ඇඟේ දාගන්න. දැන් අද දවසේ මොකද්ද වෙන්නේ? අද දවසේ විවිධ ක්‍රමවේද විවිධ උපක්‍රම හරහා අපේ රටේ නායක කාරකාදීන්ගේ දේශපාලන නිදහසත් පළුදු කරන්නට හදන. ඒ අයගේ ප්‍රජා අයිතියට මරු පහරක් එල්ල කිරීමේ පිඹුරුපත් සැකසෙමින් පවතී. මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන කිඹුලා ඇලේ ගුණා ඉන්දියාවේ චෙන්නයි නුවරදී චෙන්නයි පොලිසිය විසින් අතරංගුවට ගෙන තිබෙනවා. මේ අතර ඔහු සමග ඔහුගේ පුත්‍රයා සහ පාතාල වෙඩිකරුවෙකු වන බුම්මද අතරංගුවට ගෙන ඇති බවයි අමාත්‍ය සරත් වීරසේකර මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ. චෙන්නයි පොලිසිය මගින් ලංකාවට අවශ්‍ය කරන දරුණුම අපරාධකරුවන් දෙදෙනෙක් සහ තවත් එක්කෙනෙක් අත්අඩංගුවට අරන් තියෙනවා. පිරිසින් රතු නිවේදන නිකුත් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන්. මම ඉන්දිය බලධාරීන්ට මගේ ස්තුතිය මේ අවස්ථාවේ පොදු කරනවා. ලංකාවට අවශ්‍යම මේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට අරන් තියෙන පළවෙනි එකලා තමයි කිඹුලායල ගුණා කියන පුද්ගලයා. ඔහුගේ නම සින්නයියා ගුණසේකර. ඔහු අත්‍යවශ්‍යම අවශ්‍ය වෙනවා මිනිමරුන් නඩුවලට සහ මත්ද්‍රව්‍ය
ජාවාරම් කරුවෙක් හැටියට තමයි ඔහු නම් දරා සිටින්නේ. තවත් එක්කෙනෙක් ඉන්නවා, එයා තමයි බුම්මා කියන පුද්ගලයා. ඔහුගේ නම ස්ටැන්ලි කෙනෙක් ප්‍රනාන්දු කිෂාන්. ඔහු තමයි වෙඩිකරුවෙක් හැටියට කොන්ත්‍රාත් ක්‍රමයට මිනී මරණ වෙඩිකරුවෙක් හැටියට තමයි ඔහු සඳහන් වෙන්නේ. ඔහු බොහෝ මිනී මරණ කරලා තියෙනවා. සහ මේ කිම්ලාල් ගුණා කියන පුද්ගලයාගේ පුතෙක්වත් අත්අඩංගුවට අරන් තියෙනවා. ඔහුගෙන වැඩි විස්තරයක් තාම දන්නේ නැහැ. අපි නුදුරු අනාගතයේදීම ඔවුන්ව ලංකාවට උදර්පණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා දැනටමත් ආරම්භ කරලා තියෙනවා. 2015 වසරට පෙර පැවති වැරදි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාව මේවන විට සුපිරි බලවතුන්ගේ ග්‍රහණයට නතු වෙති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. මේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් 2015 කලින් විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ යුගයේ තිබුණු වැරදි විදේශ ප්‍රතිපත්තිය නිසා අපේ රට අද සුපිරි බලවතුන්ගේ පොරපිටියක් බවට පත් වෙලා තියෙනවා. මම ඒක කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිතුමා වෙන්න කලින් මේ රටේ රාජ්‍ය නායකයෝ 11 දෙනෙක් හිටියා. මේ එකම නායකයෙක්වත් අපේ රට ලෝකයේ ඉන්න සුපිරි බලවතුන්ගේ ග්‍රහණයට අසු නොවී කටයුතු කෙරුවා. අපේ ආසන්නම බලවතා තමයි ඉන්දියාව. මේ චීන ආධිපත්‍ය නිසා ලංකාවේ මේක ඉන්දියාවට ප්‍රශ්නයක් වුණා. නමුත් ඉන්දියාව අනවශ්‍ය විදියට ප්‍රශ්න ඇති කරගත්තේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අපේ රට චීනයේ ප්‍රාන්තයක් හැටියට පරිවර්තනය කරලා අසීමිත ප්‍රමාණයක් ණය අරගෙන ණය ගෙවන්න බැරි වුණාම අපේ සම්පත් ටික ටික මේ සුපිරි බලවතුන්ට එයාගේ ග්‍රහණයට අසු වෙනවා. දැන් බලන්න මේක වැරදි විදේශ ප්‍රතිපත්තිය. මේ රජයේ ප්‍රතිපත්ති වෙලා තිබ්බේ එදා බලයට එද්දී 2019 මැතිවරණේ අපි රජයේ දීපල පොදු දීපල ජනතා දීපල විකුණන්නේ නැහැ. මොනවාද කිව්වේ හම්බන්තොට වරාය අපි ආපහු ගන්නවා. එහෙම කියපුවා අය මේ වැඩියම පොදු දේපල විකුණලා තියෙන්නේ මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වගේම පොදු පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන එක අපි පැහැදිලිව කියන්න කැමතියි. මේ වරායේ CICT පරයන්තේ CIT සමාගමට වරායේ පරයන්තයක් චීනට වික්කා 85% චීනට 15% ලංකාවට තිබ්බේ. අනිත් ටර්මිනල් එක තමයි සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල් එක පෞද්ගලිකාංශයේ 85% වික්කේ ඔය ඉන්න නායකයෝ හිටපු ආණ්ඩු 15% ලංකාවට. අපි මොනවාද කරේ? අපේ පරණ නායකව තමයි මේ වරාය ජාත්‍යන්තර මට්ටමට ගිනාවේ. මේගොල්ල බොහොම ලස්සනයි විකුණන කතා වෙන වචන දාලා අර්ථ දක්වලා ජනතාව රවට්ටන්න යනවා. කොළඹ වරායේ නැගෙනහිර පරයන්තේ අයිතිය 100%ක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතට පවරා ගැනීමට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ගත් තීරණයට සිය ප්‍රශංසාව පළ කරන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වමින්. බටහිර පරයන්තය ගැන මේ කැබිනට් පත්‍රිකාවේ ඊට අනුකූල යෝජනාවක් අන්තර්ගත වෙනවා. කොහොම නමුත් නැගෙනහිර පරයන්තය තමයි උපාය මාර්ගීතා වැදගත්. සමහරු මේ නැගෙනහිර පරයන්තයේ තියෙන විශේෂ වටිනාකම නොදන්න බබ්බුවගේ නැගෙනහිර පරයන්තයයි අනිත් තියෙන පරයන්තය ඔක්කොම එක හා සමාන ලෙස හඳුන්වන්න යනවා. ඒක සම්පූර්ණ නොදැන කරන දෙයක් නෙවෙයි, සම්පූර්ණ තක්කඩිකමක්. කොළඹ වරායේ ඊටම වැදගත් ධර්මස්ථානය තමයි නැගෙනහිර පරයන්තය. මේ නැගෙනහිර පරයන්තයයි තවත් පරයන්තයකු එක හා සමාන කරන්න බෑ. එතකොට ඒ නිසා අපි විශ්වාස කරනවා අමාත්‍ය මණ්ඩලයේ විශේෂයෙන්ම අධිකරු ජනාධිපතිතුමා ඒ වගේම ගරු අග්‍රාමාත්‍යවරයා මේ තීන්දුව ඉතාම නිවැරදිව ගැනීම ගැන අපි අපේ ගෞරවය ප්‍රණාමය ඒ වගේම ප්‍රසාදය පළ කරනවා. එදා හම්බන්තොට වරාය විකුණනකොට ගෙඩිය පිටින් විකුණනකොට සටන් කරන්න හිටියේ නෑ ඒ ආණ්ඩුව ඇතුලේ කවුරුත්. එළිය නැගෙන ජනතාවගේ වේදනාව කියන්න කවුරුත් හිටියේ නෑ ඒ ආණ්ඩුව ඇතුලේ. ආණ්ඩුවේ එළිය එදා ඒකාබද්ධ විපක්ෂයේ හැටියට අපි යම් කිසි හඬක් නැගුවා නම් ඇරෙන්න වෙන හඬක් නගන්න කවුරුත් හිටියේ නෑ. රතු කමිස ධාරීන් රණී වික්‍රමසිංහගේ ගොඩකු කුක්ක වෙලා එදා හීන් කෙඳිරියන් නගලා හම්බන්තොට වරාය විකිණිනකම් බලන් හිටියා. නමුත් මෙතන එහෙම නෙවෙයි. වරාය වෘත්ති සමිතිය ඇතුලේ ප්‍රබල ऐतिहासिक එයාගේ දේශපාලන පරාජිකත්වය පිළිබඳව අපි ඉතරම් උදුම වෙන්නේ නැහැ. කොහොම නමුත් මේ ජයග්‍රහණීතා වැදගත් රටේ ජයග්‍රහණයක්, අපි සියලුම දෙනාගේ ජයග්‍රහණයක්. නිදහස ලැබීමෙන් අනතුරුව ඊටම දූෂිත ආකාරයට රාජතාන්ත්‍රික මට්ටමේ ගැටලු වලට මෙරට යොමු කළේ පසුගිය යහපාලන රජයේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පසුගිය 2019 නොවැම්බර් මාසයේ අපේ රජය පත් වුණාට පස්සේ
ඉන්දියාව දිගින් දිගටම විශේෂයෙන් මෝදි අගමැතිතුමා අපේ ජනාධිපතිතුමාගෙන් මේ නැගෙනහිර ජැටිය පිළිබඳ ඒ යහපාලන ආණ්ඩුවත් එක්ක අත්සන් කරපු ගිවිසුම ක්‍රියාත්මක කරන්න කිය කිය බොහෝ අවස්ථාවල ඒ රාජතාන්ත්‍රික මට්ටමේ හමුවීම්වල ඒ වගේම විමසීම් කළා තියෙනවා. ජනාධිපතිතුමා ඍජුවම කියලා තියෙනවා අනේ අගමැතිතුමනි ඔබතුමාල ඉදිරිපත් කරපු ඒකනම් කරන්න බෑ. අපි අපේ රටේ සම්පත් ආරක්ෂා කරගන්නා විදිහට අපේ ඒ සැලසුම් වලට බාධා නොවන දේකට මිසක් යහපාලන ආණ්ඩුවත් එක්ක අත්සන් කරපු ගිවිසුම ක්‍රියාත්මක කරන්න බෑ කියලා. 1948 නිදහසෙන් පස්සේ අවුරුදු 73ක කාලය තුල ඉතාමත් දූෂිත විදියට රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ ගැටළු වලට මේ රට තල්ලු කරලා දැම්මේ යහපාලන ආණ්ඩුව. පළවෙනි කාරණාව තමයි ඉතිහාසයේ උඩ රට ඉංග්‍රීසි ජාතිකයෝ යටත් කරගත්ත කාලයටත් වඩා දූෂිත ගිවිසුමක් තමයි වරාය ගිවිසුම 185ක් චීනයට 115ක් ලංකාවට. දේශපාලන පරිගණීම් වලට ලක්ුණේ පුංචි මිනිහා විතරක් නෙවෙයි ලොකු අයත් පරිගණීම් වලට ලක්ුණා. පරිගණීම්වල ලක්ුවන්ට සාධාරණීට කරන්නත් ඒ වගේම තමයි වැරදි කරපු අය ඔවුන්ට දඬුවම් දීමත් එය තරාතිරම නොබලා සමානකලට පක්ෂ නායකයෝ වෙන්න පුළුවන් නැත්නම් පක්ෂයක වැඩ කරපු අය වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අරලිගහ මන්දිරයට ගිහිල්ලා කණ්ඩායම එකතු කරලා තීන්දුව తీරන ගත්ත විදිය අපි දැක්කා. කණ්ඩපට වලින් අපි අහගෙන හිටියා තීන්දුව తీරන ගත්තේ කියලා. අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා අසාධාරණ ලකු සියලු දෙනාට. නිවැරදි ආණ්ඩුවක් දැන් තියෙන නිසා මෙහිදී නීතිය ස්වාධිපත්‍ය එළියට පෙන්නාවි. වත්මන් ජනාධිපතිවරයා රාජ්‍යපාලනයේ අතින් අසමත් වී ඇති බව ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්. වර්තමාන ජනාධිපතිතුමා පත් කරපු ඒ කොමිෂන් සභා දෙකෙන් මේ දේශපාලන පරිගැනීම් සම්බන්ධ කොමිෂන් සභාව කියන එක තවත් අර ජනතාවට හිනා යන කොමිෂන් සභාවක් බව පේන්න තියෙනවා. මේක කැකිලි රජුරුවන්ගේ විනිශ්චය සභාව වගේ එකක් තමයි මේ කොමිෂන් සභාව. අධිකරණ ක්‍රියාවලිය එක පැත්තකට යම් මට්ටමකට හැල්ලු වෙනවා වගේම එය යම් මට්ටමකට ඒකේ තියෙන බලය දැහැ ගැනීමක් නැත්නම් උදුරා ගැනීමක් සිද්ධ වෙනවා මේ කොමිෂන් සභා පත් කිරීමත් එක්ක. මේ කොමිෂම විකට සහගත විහිළු සහගත අපතුමාට මේ රාජ්‍ය පාලනය සම්බන්ධ ක්‍රියාවලියට අසමත් එතුමා සමත් හමුදාවට. නිසා අපට තේරෙන්නේ නැහැ මේ ජනාධිපතිතුමා මේ වගකීම් දරන මේ බලය දරන ජනාධිපති දුරේ කටයුතු දේශපාලනික ක්‍රියාදාමයක් ලෙස මේ ක්‍රියාවලියට ජනාධිපතිතුමා සමත් නැහැ. මෙරටට පැමිණීමට ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට මුදල් නොමැති විදේශගත ශ්‍රමිකයන්ට අවශ්‍ය ටිකට්පත් ලබා දීමේ වැඩපිළිවෙල ආරම්භ කරන බව අමාත්‍ය නිවල් සිරිපාලද සිල්වා මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා. පසුගිය කාල පරිච්ඡේදයේ තුලදී විදේශීය ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම පිළිබඳව ශාල විවේචන රාශියක් ජනමාධ්‍ය තුලත් රටෙත් තිබුණා. සමහර අය කියනවා මේ ගෙන්වා ගැනීමට බැරිවීමට හේතුව ඒ අයට ගුවන් ටිකට්පත් ගන්න පුළුවන්කමක් නැති නිසා කියලා. මම ඒ පිළිබඳවත් සොයලා බැලුවා. එවැනි බරපතල ප්‍රශ්නයක් පෙනෙන්නට නෑ. නමුත් මම කාර්යාංශයට නියෝග කරා. කාර්යාංශයේ මුදල් වියදම් කළා. යම් කාර්යාංශයේ ලියාපදිංචි වෙලා පිටරට ගිය ක්‍රමිකෙක් වෙනවා නම් ඔහුගේ පවුලේ සමාජිකයොත් ඉන්නවා නම් ඒ රටේ ඒ සියලු දෙනා පිළිබඳවම තොරතුරු ලබාගෙන ටිකට්පත් මිලදී ගැනීමේ ඔවුන්ට සඳහා මුදල් නැත්තම් කාර්යාංශ මගින් වහාම ඒ සියලු දෙනාටම ගුවන් ටිකට්පත් ලබාලා දෙන්න. ඒ වගේම මොකද දැනටමත් ලංකාවේත් හමු වෙන රෝගීන් නිරෝධායනයට යොමු කළ යුතුව තිබෙනවා. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය පහසුකම් නෑ මීට වඩා විශාල සංඛ්‍යාවක් ලංකාවට ගෙනාවොත් කියලා. ඒ වගේම මා ඉල්ලා සිටියා හැකිතාක් දුරට නිවෙස්වලම ඔවුන් ස්වයං නිරෝධායනයට ලක්වීමේ වැඩපිළිවෙලක් කරන්න කියලා. ඒ පිළිබඳව දැනට තීන්දුවක් ලබා දීලා නෑ. මං ඒ නිසා මේ කාර්යාංශයට මම දැන්නුවා පළාත් 9 කාර්යාංශයේ මගින් කොවිඩ් මර්ධන ඒකකයක් එක්ක අත්වැල් බැඳගෙන මෙහෙවනු ලබන එවැනි නිරෝධායන මධ්‍යස්ථාන 9ක් හදන්න කියලා. විපක්ෂය සෑම විටම මෙරට තිබෙන අඩුපාඩු පිළිබඳ පමණක් සාකච්ඡා කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝටිගොඩ මහතා පවසනවා. ඒ මාතලේ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අපි දැක්කා පෞගේ කාලේ මේ නැගෙනහිර ජටියක් අල්ලගෙන මේ විපක්ෂයේ මිනිස්සු මේ කරන්න හදපු දේශපාලනේ මේ රටේ මොකක් හරි දෙයක් කරන්න යද්දී ඒක අල්ලගෙන ඒකේ අඩුපාඩු දකින්න එක තමයි මේගොල්ලෝ උත්සාහ කරන්නේ. නමුත් අපි පැහැදිලිව කිව්වා ජනාධිපතිතුමා පැහැදිලිව කිව්වා අගමැතිතුමා පැහැදිලිව කිව්වා අපි මේ රටේ සම්පත් විකුණන්නේ නැහැ කියලා. ඒ කිව්ව විදිහටම නැගෙනහිර ජටිය බදු දෙන්නේ නැහැ කියලා තීරණය කරන් තියනවා. දැන් මේ අලුතෙන් පටන් ගන්න තියනවා බටහිර ජටියක් ගැන කතා කරන්න. මේ බටහිර ජටියක් කියලා එකක් නැහැ. දැනට තියෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් හදපු දියකඩනේ. බටහිර ජටිය කියන්නේ හෙළවෙන මනස. ඔය දැන් තියෙන ආදරේ දැන් තියෙන රට
ජනතා ආදිනේ ඔය උද්ඝෝෂණ අර හම්බන්තොට වරාය විකුණන්න හදන වෙලාවේ තිබ්බනම් එහෙම අද අපිට හම්බන්තොට වරායත් මේ රටට ඉතුරුලා තියෙනවා මම දැක්කා මේ ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරයෙක් කියනවා එයාගේ හදවතලු නැගිනිර ජටිය කියන්නේ එතකොට හම්බන්තොට වරාය කියන්නේ එයාගේ වකුගඩුවද අන්න ඒ වගේ තමයි මේ ජනතා විමුක්ති පෙරමුණේ ඒ කාලේ ඉඳන් මේ රටේ සංවර්ධනයට අකුල් එල්ලලා තියෙනවා වත්මන් ආණ්ඩුව සිදු කරන සියලු ක්‍රියාවන් අදවන විට රංගනයක් බවට පත්වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බඳුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආණ්ඩුව නැගෙනහිර ජැටිය විකුණන්න පිඹුරුපත් සකස් කරා. මුට්ටිය දාලා බැලුවා වැඩේ කොහොමද කරගන්න පුළුවන්ද කියලා. හිතන්නේ නැති පාරක් තමයි මුට්ටිය දාපු ගමන් වැතුනේ. ආණ්ඩුවෙම කොටස් සමහර උදවි ආණ්ඩුව බලයටපත් කරන්න ක්‍රියා කරපුවා එළියට බහැලා මේකට විරුද්ධ වුණා. දුන්න මුට්ටියට හොඳ කණේ පාරක්. මුට්ටිය කුඩු වෙන වැදුනා. ඒ පාර වැදුණු ගමන්ම ආණ්ඩුව තේරුම් ගත්ත මේක හරියන වැඩක් නෙවෙයි කියලා. ඒක නිසා තමයි ආණ්ඩුවේ තේමා ගීතය වෙනස් කරේ. දැන් ආණ්ඩු කරන පිස්සුද අපි නැගිනේ දැටිය විකුණන්න හදුවද අපි එහෙම කවදාවත් කරන්නවද අපි මේ දේශප්‍රේමී ආණ්ඩුවක් අපිව බලයටපත් කරේ මේව විකුණන්න නෙමෙයි කියලා දැන් ආණ්ඩුවම දේශප්‍රේමී ඇඳුම නැවත ඇඳගෙන සලුපිලි ඇඳගෙන දැන් ආපහු අපි මේක කරන්න ගියේ නෑ වාගේ රංගනය කර රටේ ජනතාව ඉස්සරහා නිරත වෙනවා ආණ්ඩුවට පුළුවන්කම තියෙන හොඳට මේ ජවනිකා එකකින් එක පෙළගස්සලා රූගත කරන්න පසුතල නිර්මාණය අතින් ආණ්ඩුව ඉස්සම ඉස්සරහින් ඉන්නේ අධ්‍යක්ෂණය අතින් නිෂ්පාදනය අතින් විකට නළුවන්ගේ රංගනේ ආශ්‍රජනක ගවනිකා රඟපාන විදියෙන් වීර ගවනිකා රඟපාන විදියෙන් දුෂ්ටයගේ චරිතය රඟපාන විදියෙන් මේ හැම ජාතියෙම නළුවෝ ආණ්ඩු වෙන අපරාධ කියන්න බෑ මේ නළුවොන්ට සම්මාන දෙන්න ගියොත් එහෙම ඔස්කා සම්මානුල්ලට වඩා ඉහළ සම්මානුල්ලක් තියන්න වෙනවා ආණ්ඩුවේ නළුවොන්ට සම්මාන දෙන්න හැම එකක්ම අද ආණ්ඩුවේ රංගනයක් බවට පත් වෙලා තියෙනවා අන්තිමට ජනතාවට ඉතුරුලා තියෙන්නේ පසුතැවිල්ල විතරයි දැන් තර්ඩයි විශේෂාංගය කාලයක් තිස්සේ ඉබගමුව ප්‍රදේශයේ ජනතාවට සතිපොල පැවැත්වීමට නිසියාකාරව ඉඩ පහසුකම් නොමැතිවීම හේතුවෙන් වෙළඳුන්ට සතිපොල පවත්වාගෙන යාම දැඩි දුෂ්කර කාර්යයක් වී තිබුණා නිශ්චිත භූමියක් සතිපොල තුල නොවීම හේතුවෙන් වෙළඳුන් සිය වෙළඳාම් කටයුතු ඉබ්බගමුව නගරයේ මැද ඇති කුඩා භූමි ප්‍රමාණයක මෙවන විට සිදු කරමින් පවතිනවා කෙසේ වෙතත් එම ගැටලුවට විසඳුම් සපයමින් මීට වසර 8කට පමණ ඉහතදී ඉබ්බාගමුව නගරයට නුදුරින් අලුතින් පොළ භූමියක් ඉදිකිරීමට එවකට බලධාරීන් පියවරගෙන තිබුණා. නමුත් එම නව පොළ භූමිය තවමත් ජනතා අයිතියට පත් කර නැහැ. බාගමුව නගරයේ සතිපොල අද වෙනකොට පවත්වන්නේ දඹුලු පාර අයිනේ බඩු තියාගෙන තමයි වෙළඳ විකුණන්නේ. ඒක එතන බඩු විකුණන්න සුදුසු පරිසරයක් තියෙන තැනක් නෙවෙයි. ඇයි මේක මහ ජනතාවගේ ප්‍රයෝජනයට විවෘත කරන්නේ නැත්තේ? මේවා අපි ප්‍රාදේශ සභාවල ප්‍රශ්න කරා. නමුත් එයාලා පැහැදිලි උත්තරයක් අපිට දෙන්නේ නැහැ. ඇයි මෙතෙන්ට සතිපොල ගේන්නේ නැත්තේ කියලා. මම මේ ස්ථානයේට පොල රැගෙන ඉන්න ඕනේ. මොකද පාරේ කවදාහරි ලොකු විශාල අනතුරක් සිද්ධ වෙනවා ඉබ්බාගමුවේ පොළ අසල. මෙම නව පොළ භූමිය වැව් තවුල්ලක ඉදිකර ඇති බවත් වර්ෂා කාලයට පොළ භූමිය සම්පූර්ණයෙන්ම ජලෙන් යටවන බවත් ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. දැවැන්ද වතුර කන්දරාවක් ගලා එන මේ මාර්ගයේ හරස් වෙන විදිහට තමයි තාවුල්ලේ තමයි මේක ඉදිකරලා තියෙන බව අපිට පෙනී යන්නේ. අද වෙනකොට මේ පොළ වටේ දැවැන්ද මුදල් කන්දරාවක් වේදම් කරලා දැල් ගහලා ගේට්ටු දාලා හොඳට හදලා තියෙනවා. නමුත් එක පැත්තකින් මේ දැල කඩාගෙන ඔබතුමාලාට පේන්න ඇති එහා පැත්තේ බියර් ටින් අරක්කු බෝතල් ඒ වගේම තැන් තැන් වල පොඩි චූටි චූටි ගිනිමල ගාලා තිනවා අපි මේකෙන් අදහස් කරන්නේ මම කුඩු පරිහරණය කරනවා කියලා අපිට පෙනී යනවා කොහොම නමුත් අපි ඉල්ලා සිටින්නේ හැකියක්මනින් මිනිසුන්ගේ පරිභෝජනයට අපේ ඉබ්බගම ප්‍රාදේශ සභාව සීමාව තුල ඉන්න ජනතාවට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විදියට මේ කටයුත්ත සාර්ථකව නිම කරලා දෙන්න කියන එක තමයි ජනතාව වග කිව යුතු බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ අභවයට යමින් පවතින මෙම නව පොළ භූමිය ජනතාවගේ භාවිතයට ගත හැකි ආකාරයට ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසයි Then positive minute විශේෂාංගය
පොල්පිටිකම ජාතික පාසලෙන් 2020 උසස් පෙළ විභාගයේ සඳහා තාක්ෂණ විෂය ධාරාවෙන් අධ්‍යාපන කටයුතු සිදු කළ සිසුන් පිරිසක් විසින් භාවිතයට නොගෙන ඉවත දමා තිබූ ඩබල් කැබ්‍රතියක් අවශ්‍ය සියලු අමතර කොටස් යොදා සම්පූර්ණ කර නැවත භාවිතයට ගැනීමට සමත්ව තිබෙනවා. එමෙන්ම ට්‍රැක්ටර් රථයකට සම්බන්ධ කර භාවිත කරන තනකොළ කැපීමේ යන්ත්‍රයක් වසර 13 මාරකට පසුව නැවත භාවිතයට සුදුසු තත්ත්වයට පත් කර ගැනීමටද එම සිසුන්ට හැකියාව ලැබී තිබෙනවා. තාක්ෂණවේදී විෂය ධාරාව සඳහා තාක්ෂණික පහසුකම් අඩු මට්ටමක පැවතියත් පොල්පිටිගම ජාතික පාසලේ මෙම සිසුන් පිරිස සිය හැකියාවන් පෙන්වමින් මෙම නිර්මාණයන් සිදු කර තිබෙනවා. ඉතින් මේ ළමයින්ට දක්ෂතා උගත් තියෙනවා. මම හිතන්නේ අපිට මේනකොට මේ විද්‍යාගාරයක් නැහැ. අපිට උපකරණ මොකවත් නැහැ. අන්න ඒ ටික ලබා දෙන්න ඉමට කටයුතු කළොත් අපිට ඊට වඩා ඉදිරියට යන්න පුළුවන්. එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අපි ඇලිත් හමු වෙමු මධ්‍යන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.